කොහොමද නීල පබලු කතාවට ආදරය කරන මගේ ආදරේ වනේදෙන් කිව වේතේ හැදම මැරුණ අය ආයමත් වලින් නැගිටින්න කාලේ ඇවිල්ලා. එතෙන් ඔනේදෙන් පූජා ආයමත් එනවා කම්පැනියටම එන්නේ කෙලින්ම. එතෙන් ඉන්ටර්වයුව එකට තමයි එන්නේ. හැබැයි පූජා එන්නේ වෙනස්ම විදිහකට. හිතාගන්න බෑ පූජාද මේ ඉන්නේ කියලා. හැමෝටම කුතුහලයේ රඳවමින් එදිරියට ගෙන යන නීල පබලු ටෙලි කතාවේදී හැබැයි හැමෝටම අඳුර ගන්න බැරි වුණු පූජා අභිමන් අඳුරගනීවිද? මොකද පූජාගේ හැම හුස්මක්ම අභිමන්ට දැන් දැනෙන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් පූජාගේ හැම ඉරියව්වක්ම පූජාගේ සුවඳ මේ හැම දෙයක්ම අනිවාර්යයෙන්ම අභිමන්ට දැනෙන්න ඕනේ. අභිමන් කියන්නේ පූජාගේ පළවෙනිම ආදරය. අභිමන්ගේ පූජා පළවෙනිම ආදරය. ඉතින් එච්චරටම ආදරෙන් හිටපු දෙන්නේ මේ තරමට වෙන් වුණා නම් හැබැයි ඒ පළවෙනි ආදරේ අමතක කරන්න බෑ. කොහොම නමුත් දැන් ආයෙමත් ඇවිල්ලා පූජා වැඩ පටන් ගන්න හදන්නේ. ඉතින් අපි බලමු මොකද නීල පබලු කතාවේ වෙන්නේ කියලා.